සද්දෙ කුත් එක්ක කඳ නායකයෙක් පස්කන්දක් කඩා වැටීමෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදුව අතර කොටසේ 102 කිලෝමීටරේ මන්තිරු හතරම ඊ රාත්‍රියේ අවහිර වුණා. මාර්ග සංවර්ධන අධිකාරිය ජනතාවට දැනුම් දෙන්නේ තවදුරටත් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි. ඒ අනුව කොට්ටාව සිට හම්බන්තොට දක්වා ගමන් කරන සියලුම රථවාහන පින්නදුව පිවිසුමින් පිටවිය යුතු අතර ගාල්ලේ දෙනියාය මාදම්පිය ඔස්සේ ගමන් කර නැවත ඉමදුව පිවිසුමින් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා. හම්බන්තොට සිට කොට්ටාව දෙසට පැමිණෙන සියලු රථවාහන ඉමදුව පිවිසුමින් පිටවිය යුතු අතර ගාල්ලේ දෙනියාය මාදම්පිය මාර්ගය ඔස්සේ ගමන් කර නැවත පින්නදුව පිවිසුමින් අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි. මේ අතර මාර්ග සංවර්ධන අධිකාරියේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ද නායෑම සිදු වූ ස්ථානයට පැමිණ තිබුණා. හිතනවා මීටර 150ක් පමණ දුරට මේ නායෑම වෙලා තියෙනවා. දැනට කොළඹ සිටින අය පින්නදුවෙන් එළියට ගිහිල්ලා ඉමදුවෙන් නැවත ඇතුල් වෙන්න පුළුවන් අධිවේගී මාර්ගයට මේ අපේක්ෂා කරනවා හැකික්මනින් මේ දේවල් ඉවත් කරලා මාර්ගය ගමනාගමනයට ලබා දෙන්න. එතන ඇත්තටම කල්නුත් යම්කිසි නායෑමේ සලකුණු ඇති වෙච්ච ප්‍රදේශයක්. ඉතින් අපි දැන් නිරීක්ෂණයට අනුව මම හිතන්නේ තවත් පස් ඒමේ හැකියාවක් තියෙන්නේ බොහොම අඩු ප්‍රමාණයක්. ඒක හින්දා අපි තීරණය කරා මාර්ගයේ එක මන්තිරුවක් පස් ඉවත් කරලා අයින් කරන්න. ඒ නමුත් යම්කිසි අවධානමක් තියෙන හින්දා අපි එක මන්තිරුවක් විවෘත කරලා බලනවා තවත් නායිද්‍ය සක්‍රීය වෙනවද නැද්ද කියලා. මම හිතන්නේ තාමත් ඒ වතුර පාර එන මට්ටමක් තියෙනවා. ඒ දියර ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම හිතන්නේ කටයුතු ආරම්භ කරලා උදේ වෙනකොට බලාපොරොත්තු වෙනවා අපි මාර්ගය විවෘත කරන්න ඒ තියෙන මේ සම්පත් එක්ක. මාර්ගයට වැටි ඇති පස් ඉවත් කිරීම මෙවන විට සිදු කෙරෙන අතර ඊට වර්ෂාවෙන් බාධා ඇති වී ඇති බවද අප වාර්තාකරුවෝ සඳහන් කළා. මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ නායාම වාර්තාවෝ මාර්ගය දෙපස කඳුකර කොටසේ ඉහළ පෙදෙසේ පදිංචිව සිටි ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් ගන්නා ලෙසයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව හෝමාගම ආසන්නයේ සිදු වූ නායාමෙන් මාර්ග ආරක්ෂාවේදී සිටි විශේෂ කාර්ය බලකාය නිලධාරීන් හා පොලිස් නිලධාරීන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිදීච්ච නිහල් තල්දුව මහතා සඳහන් කළේ පොලිස් සැරයන්වරයෙකු ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි. මෙම නිලධාරීන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉමදුව පිවිසුම් මාර්ගයේ ආරක්ෂාවට යොදවා තිබූ නිලධාරීන් පිරිසක් නායෑම සැලවීමෙන් පසුව එම නිලධාරීන් ජනතාවට අනතුරක් ලක් වී ඇද්දැයිස් බැලීමට ගිය අවස්ථාවේ කඳේ තවත් කොටසක් නායාම හේතුවෙන් මෙලෙස අනතුරට මුහුණ පා තිබෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමග